අයිබෝන් හරිතේ හරියට ගෙනින සීතීවී උදෑසන පුවත් විකාශයයි මේ මම රුවනිකා කුමාරදාස ප්‍රථමින් අවධානී දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත රජයේ සිදු කළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ කතාබහට ලක් නොවීම චන්ද ප්‍රතිඵල අඩුවීමට හේතුවක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් කියයි රජය ලබා ගන්නා තීන්දුව තීරණ ක්‍රියාවට නැංවීමේදී මහජන මතයට අනුව ක්‍රියා කළ යුතුයි ඇමති අකිල පවසයි ඉන්දියාව සහ පාකිස්තානය අතර වෙඩි හුවමාරුවක් තවත් අලුත් අවසක් අද දිනේ වඩාත් අර්ථවත් කර ගැනීමට මේ උපදෙස් ඔබතන් ඔබේ ජීවිතයට එකතු කර ගන්න ඔවුන් ඔබට අවමන් කරාවි සිනාසේවි ඔබට විරුද්ධව සටන් කරාවි අවසානයේ ඔබ ජය ගනීවි මහත්මා ගාන්ධි දූෂණ වංචා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් ඊයේ පත් කළා. ඒ අරණියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී නීති හා සාමි අමාත්‍යංශ ලේකම් පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අරලේගහ මන්ත්‍රණයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. නීති හා සාමි අමාත්‍යංශ ලේකම්වරයා මෙම කමිටුවේ ලේකම් ධුරය දරනු ඇත. මෙම සාකච්ඡාවේදී දූෂණ හා වංචා මැඩලීම සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ලබා දී තිබූ වාර්තා පිළිබඳවද අවධානය යොමු කෙරුණා. අපරාධ යුක්තිය පිළිබඳව විශ්වවිද්‍යාල පිහිටුවීමට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් හා තලත අතුකෝරළ හා සාගල රත්නායක නමාත්වරුන්ගෙන් යුත් කමිටුවක්ද පත් කෙරුණා. එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ දේශපාලන පරිගණකවලට අදාළ අභියාචනා පිළිබඳව කටයුතු කඩිනම් කිරීම පිණිස තිලක් මාරපන රංජිත් මද්දුම බණ්ඩාර හා සාගල රත්නායක නමාත්වරුන්ගෙන් යුතු කමිටුවක්ද පත් කෙරුණා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මද්රව්‍ය වැටලීම් හා සංවිධිත අපරාධ මැඩලීමේ කටයුතු දිගටම ක්‍රියාත්මක කරමින් අපරාධකරුවන්ට එරෙහිව දැඩිව ක්‍රියාමාර්ග ගත යුතු බවයි. විශේෂයෙන්ම කාන්තා හිංසනය පිළිබඳව නීතිය ක්‍රියාත්මක විය යුතු බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. පොලිසිය විසින් පවරන නඩුවලට අවාසදායක තීරණයක් ලද වහාම ඒ පිළිබඳව අභියාචන ඉදිරිපත් කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා. මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යංශ ලේකම් RHS සමරතුංග, නීති හා සාමය පිළිබඳ අමාත්‍යංශ ලේකම් පත්මසිරි ජයමාන්න, පොලිස්පති පූජිත් ජයසුන්දර, විශේෂ කාර්ය බලකාය ආනන්ද නිලධාරී MR ලතීෆ්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුණා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍ය හෙට රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. මෙවර පෙරහැර සංවිධාන කරනු ලබන්නේ 40 වන වරටයි. පළමු පෙරහැර සීතීවී තුලින් විකාශය කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර එළඹෙන 28 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. 1970 දශකයේදී ප්‍රථම වරට ආරම්භ වූ මෙම පෙරහැර කලාකරුවන් කිහිප දෙනෙකු එක්ව අලංකෘත නර්තනාංගයන්ගෙන් වර්ණවත් කළා. එදා සිට අද වන විට ගංගාරාම පෙරහැර දෙස් විදෙස් ප්‍රසිද්ධියට ලක් වෙමින් වර්ෂයෙන් වර්ෂය වඩාත් තේජසින් වඩාත් අභිමානවත්ව පවත්වනු ලබන්නේ බෞද්ධ ජනයාගේ පමණක් නොව ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවගේ ගෞරවාදරය දිනා ගනිමින් මෙවරද ගංගාරාම පෙරහැර මංගල්‍යයට මෙවන විටද ලහි ලහියේ සූදානම් වන ආකාරය කොළඹට පැමිණෙන ඔබටද දැකගත හැකි. මෙවර ගංගාරාම නවම් මහා පෙරහැර මංගල්‍යයේ සියලුම තොරතුරු සමග සජීවී දර්ශන එළඹෙන 28 වනදා එනම් බදාදා දින රාත්‍රී 8 සිට ඔබ වෙත ගෙනීමට සීත ටීවී අප කටයුතු යොදා තිබෙනවා. වාර්ෂිකව කොළඹ අගනගරය තුළ පවත්වනු ලබන කොළඹ නවම් මහා පෙරහැර මෙවර 40 වෙනි වතාවට වීදි සංචාරය කරන්නට සියලු කටයුතු සම්පාදනය වීමෙන් මේ වෙනකොට පවතිනවා. අලියතුන් 60-70ක් පමණ සහභාගී වෙන විවිධ සම්ප්‍රදායන් නියෝජනය කරන නර්තන ශිල්පීන් 7000ක් පමණ සහසම්බන්ධ වෙන මහා සංස්කෘතික උළෙලක්. ජේම්ස් පීරිස් මාවත, ඒ වගේම WAD රාමනායක මාවත, හුණුපිටිය ලේක්පාර, ශ්‍රී ජිනරත්න පාර
කියන මෙන්න මේ මාවත් ඔස්සේ පෙරහැර වීදි සංචාරය කරන්නට සූදානම්. ඔබට ඒ ආසන පහසුකම් සපයලා තියෙන අතර නිදහස් මාවතුත් තියෙනවා පෙරහැර ඇවිල්ලා රිසිසේ දැක බලා ගන්න. ඉතින් ඔබ වෙනුවෙන් අවශ්‍ය කරන ආරක්ෂාවත්, ඒ වගේම ගමනාගමන පහසුවත්, ඒ වගේම සනීප ආරක්ෂක කටයුතුත් නවම් මහා පෙරහැර සංවිධානය සම්පාදනය කරලා තියෙනවා. මේ නවම් මහා පෙරහැරේ ආරම්භක දිනය 28 වෙනි දින සියත මාධ්‍ය ජාලය තුළින් ශ්‍රී ලාංකික ඔබ හැම දෙනාටම මේ පෙරහැර සජීවීව නැරඹීමේ අවස්ථාවත් සියත ආයතනය මේ අවුරුද්දේ ඔබ හැමට තින්න කරලා දීලා තියෙනවා. ඒ මාධ්‍ය ආයතනයටත් අපේ කෘතඥතා පූර්වක ස්තුතිය පුණ්‍යානුමෝදනාව පුද කරමින් නවම් මහා පෙරහැරට අපි හැම දෙනාගේම ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. කැබිනට් සංශෝධනයේ විහිළුවක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා. කැබිනට් සංශෝධන සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමු කීපයකදී අදහස් පළ වුණා. ව්‍යාපාලන ආණ්ඩුවේ කැබිනට් සංශෝධනයේ පළමු අදියර යටතේ අමාත්‍යවරුන් 6 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් 3 දෙනෙක් සහ එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දුන්නා. ඒ ජනාධිපතිතුමා ඉදිරියේයි. ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළ වුණා. මැතිවරණ ප්‍රතිඵලයෙන් හිරිවැටිලා කළ යුත්තේ කුමක්ද කියලා නිනව්වක් නැතුව අන්දොස් වෙලා හිටපු ආණ්ඩුව දැන් ඊයේ මහා විකට සංශෝධනයක් කරා, ඇමති මණ්ඩල සංශෝධනයක්. ඒ විකට ඇමති මණ්ඩල සංශෝධනයේ අනුව තමුන්වහන්සේලාට පේනවා රටේ ජනතාව බඩාල්ලන් hina වෙනවද, එහෙම නැත්නම් වෙන මොකක් හරි කරනවද කියලා හිතා ගන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ මේක හොඳ පූර්වාදර්ශයක්. විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වෙනකොට මේ රටේ නීතිය සාමය අමාත්‍යංශය බාර අරගෙන තියෙනවා. මොකද මේ රටේ අපි පුරුන්දුනා රටේ ජනතාවට හොරු අල්ලන්න, ඒ වගේම හොරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. මේ කැබිනට් මණ්ඩලය පත් කිරීම හරියට අර ගමේ ඉන්නව සමරක් උදවිය ගෙදරත් එක්ක එම තරවා වුණාම, එහෙම නැත්නම් ගෑනු ළමයත් එක්ක තරවා වුණාම ගිහිල්ලා වහබොන. වහබීලා ජීවිතය නැති කර ගන්න තමයි හදන්නේ. මෙන්න මේ කැබිනට් මණ්ඩල සංශෝධනයත් අන්න එහෙමයි. අපි දැක්කා. ඉතින් ආණ්ඩුවේ වැටීම එකෙම පේනවා. දියුරු දීපු අමතුරු යන්නේ අනන්න. කවුරුවත් සතුටින් යන්නේ නැහැ. ආණ්ඩුව දැන් කඩා වැටිලා පැලැස්තර අරවලා ගොඩේන්න උත්සාහ කරනවා. මේ උණුගෙඩි මාරු වුණා කියලා වෙරලා මේ රටේ අලුත් දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අලුත් පරිවර්තනයක් එයි කියලා කියන බය පරණ උණුගෙඩි ටිකම තමයි. මේ විලිලාලා බලනකොට වදලා තින්නේ මී පැටියෙක්. මට හිතුණ පොඩි කවියකින් මෙන්න මෙම කියන්න. කැබිනට් එක සංශෝධනය කරලා බැලුවා දෙවියනේ, UNP ගොඩ ගන්නට දැන් නම් බෑ දෙවියනේ. මේකට එක විසඳුමයිනේ තියෙන්නේ අගමැතිඳුනේ, ලැජ්ජ නැතුව අගමැතිකම දීලා යන්න දැන් අනේ. ආණ්ඩුව කරනකොට එක පක්ෂයකට ලැබෙන කැබිනට් අමාත්‍යවර ප්‍රමාණය සීමා සහිතයි. ඉතින් කොහොම කරන්න ගියත් හැමෝම සතුරු වෙන්නේත් නැහැ. දේශපාලනය කරන්නේ බලයනේ. දේශපාලනය කියන්නේ ආණ්ඩු බලය ගන්න. ඉතින් විපක්ෂය බලන්නේ ආණ්ඩු බලය ගන්න, ආණ්ඩු පක්ෂය බලන්නේ ආණ්ඩු බලය තියාගෙන ඉන්න. ඉතින් ඒ නිසා කවුරුත් මේක පොදු ජන පෙරමුණට මේක බන්දිසි තියලා දෙන්න පුළුවන් නම් ගන්න කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ එහිදී පළ වූ අදහස්. සමහරව කතා බහ කරා දැන් ආණ්ඩුවේ කාලය ඉවරයි, ගෙදර යන්න සූදානම් වෙන්න කියලා. මම මේ අදහස බොහොම නිර්භයව මේ අදහස ප්‍රතික්ෂේප කරනවා. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ රාජ්‍ය නායකයා බවට පත් වෙන්නේ 2015 අගෝස්තු මාසේ ආණ්ඩුවක් හදලා 2018 ප්‍රාදේශ සභා මැතිවරණයේ ප්‍රතිඵලයක් උඩ මේ රටේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා කියනවනම් මේක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි, මේක තක්කඩිනවා. මේ කවුරුත් මේක මේ බදාගෙන කරේ නැහැ. පරාජයේ වගකීම ලේකම්වරයා විදිහට බාර ගන්න ඕන නම් මම නම් සූදානම් ලේකම්වරයාගේ තනතුරට ඒක බාර ගන්න. මොකද අපිට වගකීමක් තියෙනවනේ. ලේකම්වරයා විදිහට බාර ගන්න ඕන නම් බාර ගන්න. හැබැයි මේ මැතිවරණය හැබෑවට මෙහෙවුවේ කවුද? හැබෑවට මැතිවරණයට නායකත්වය දුන්නේ කවුද? එයාත් මේක යම් කුරුසක් බාර ගන්න බෑ. ලේකම්වරයා විදිහට බාර ගන්න ඕන නම් ඒ දඬුවම් බෙල්ල දෙන්න බොහොම සූදානම්. මොකද මේ පක්ෂික ලේකම්වරයෙක් කියලා කියන්නේ ඒක මේ බොහොම දඟෙදිට බෙල්ල දෙන වැඩන්නේ මේ. නමුතුමා දන්න අපේ පක්ෂයේ තිබු ලේකම්තුමාලා කොහොමද දඟෙදි වලට මුදුන්නේ කියලා. ඒ දුමින්සා නායක ඒ දඟෙදිට බෙල්ල දෙන්න සූදානම් නැති මිනිස්සුෙක් වෙන්න බෑනේ. මම බොහොම සූදානම් ඒ වෙලේද. මේ ඡන්ද ප්‍රමාණය මීට වැඩි අපිට ගන්න අවස්ථාවක් තිබුණා කියලා අපි විශ්වාස කරනවා. සමහර ඇති වුණු කාරණා නිසා අපිට යම් ඡන්ද ප්‍රමාණයක් අඩු වුණා. ප්‍රධාන වශයෙන් බලපෑව එක කාරණයක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජම්ප රන්දනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජායිතිය අහෝසි කරනවා. මේ වගේ ප්‍රකාශ
දේශපාලඥයන්ගේ කටින් කියවෙන්න ගියා. මේ වගේ දේවල් වලට මිනිස්සුන්ගේ කැමැත්තක් නැහැ. එතුමට එහෙම ජම්පර් රන්දනවට කැමති කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂයේ තුල නැහැ. මොකද අපි ගන්න තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂයේ ඡන්ද. දේවයින් අපිට ලොකු බලපෑමක් ඇති වුණා. ඒ ප්‍රකාශත් එක්ක තමයි ලොකු වෙනසක් ඇති වුණේ. එහෙම නොවෙන්නට අපිට තවත් ඉස්සරහට යන්න තිබුණා කියන එක තමයි මගේ විශ්වාසය. මේ රාජ්‍යය කරපු හොඳ වැඩ පිළිවෙල පිළිබඳව අදහස් ඉදිරිපත් වීමක් සිද්ධ වුණේ නැහැ. ඒක අපේ කටින් කියුණෙත් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් කියුණෙත් නැහැ. ඉතින් මාධ්‍යවලුත් අපිට හොඳටම සමහරලාට ආණ්ඩුවට විශාල විවේචන ඉදිරිපත් වුණා. රැයට ප්‍රවෘත්ති බැලුවම ටිකක් කියනවා. උදේට පත්‍රයේ කියවනකොට තව ටිකක් අතින් එකතු කරලා කියනවා. හැඩ කළා කියනවා. වැඩ දාලා කියනවා. ඉතින් මේව බලන් හිටියම මිනිස්සුන්ගේ මනස විකෘති වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ජාතික හෙළවරුමේ ඊයේ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේ එහිදී පළ වූ අදහස්. මේ ඡන්ද ප්‍රතිපලයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අලුත් පක්ෂයක් හැටියට අපිට පේන්නේ නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තයාට 157කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. මහමැතිවරණයේදී ඔහුට 147 ඉක්මවා ගිය ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. මේ ඡන්දයේදී ඔවුන් සමත් වෙලා තියෙනවා. බසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ මේ මැතිවරණයේ මෙහෙවපු අයට සමත් වෙලා තියෙනවා. ඒ ඡන්ද ප්‍රමාණය රැකගන්න. ඒකේ බෝඩ්ලෑල්ල වෙනස් වෙලා තිබුණාට ඒ ඡන්ද ප්‍රමාණයේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඔවුන් අලුත් ඡන්දයක් ලබා ගත්ත අලුත් පක්ෂයක් නෙවෙයි පරණ ඡන්දය අලුත් බෝඩ්ලෑල්ලකින් ලබා ගැනීමක් තමයි වෙලා තියෙන්නේ. ඒ අයගේ පාලනයට එරෙහිව පෙළ ගැහිච්ච ජනතාව 2015 ජනවාරි 8 වෙනිදා අගෝස්තු 17 වෙනිදා මහමැතිවරණයේදී ඡන්දය පළ කළා. ඒ ජනතාවත් ඒ රාජපක්ෂ විරෝධීව තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. හැබැයි කඳවුරු කීපයකට සමහර අය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පෙරමුණට, සමහර අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පෙරමුණට, සමහර ජනතා විමුක්ති පෙරමුණ ආදී හැටියට බලකඳවුරු වලට ඡන්දය පාවිච්චි කරලා තිනවා. බලකඳවුරු අතරේ මේ ඡන්ද ප්‍රමාණය බෙදී ගිහින් තියෙනවා මිසක් වෙන යම් විශේෂ වෙනසක් සිද්ධ වෙලා නැහැ. විශේෂ ජයග්‍රහණයක් මහින්ද රාජපක්ෂට ලැබිලා නැහැ. නමුත් පක්ෂ හැටියට එක්සත් ජාතික පෙරමුණට පසුබැසීමක් තිබුණා. නමුත් ඒ ඡන්ද ප්‍රමාණය මහින්ද රාජපක්ෂ විතර ගලාගෙන ගිහිල්ලා නැහැ. ඒක වෙනත් පක්ෂ අතර බෙදී යාමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. රජය ලබා ගන්නා තීන්දුව තිරණ ක්‍රියාවට නැංවීමේදී මහජන මතයට අනුව ක්‍රියා කිරීමට සිදු වී ඇති බව අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතා පවසනවා. අමාත්‍ය මේ බව සඳහන් කළේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා දාරින් සඳහා පත්වීම ලිපි බෙදා දීමේ උත්සවයට එක් වෙමින් ගෝත්‍රික සමාජයක් නම් තියෙන්නේ. කැබ් එක එනකොටත් සමහරලාට ඒකටත් අලුත් ඒ ලෙවල් කරන තරුණ පරපුරට ඒ වගේ තව පිමි කීපයක් ඉස්සරහට ගිහිල්ලා අලුත් තාක්ෂණයේ අලුත් ලෝකයක් එක්ක යන්න කටයුතු කරද්දී ඒකටත් සමාජයේ විරෝධතාවය එනවනම් මං හිතන්නේ අපිට කටයුතු කිරීමේදී අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ මහජන මතයත් එක්ක. ඉතින් අපිට ගොඩක් අයගේ හිතන විදිහ වෙනස් කරන්න බෑ. ඒගොල්ලෝ කාලයක් තිස්සේ ෆෝමැට් වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට තමයි හිතන්නේ. හැබැයි මටත් අමාත්‍යංශයටත් ඕන වෙලා තියෙන අලුතෙන් හිතලා යන්න. ඒ නිසා තමයි අපි මේ අලුතෙන් හිතලා වැඩ කරන්නේ. සමහර වෙලාවට අපි වංචාව දූෂණය වළක්වන්න කටයුතු කරනකොට ඒ කරන්න හදපු මිනිස්සු වෙන විදිහකින් ඒක අර්ථකථනය කරලා ඒව නවත්තන්න උත්සාහ කරනවා. ටැප් පරිගණක ලබා දීමේ ක්‍රියාවලියත් එහෙමයි. අපි සාමාන්‍ය විදිහට යන්න ගිහිල්ලා බිලියන 2ක් විතර වැඩිපුර ගත්තනම් කවුරුත් සමාජෙ විවේචනය කරන්න නැතුව. ඒවට විරුද්ධව සටන් කරලා මේ මුදල් බිලියන 2ක් විතර රජයට ඉතුරු කරලා දෙන්න ගියාම ඒක අනිත් පැත්තට කරකවල ගහනවා. අර හොරු අල්ලන්නේ යන මිනිස්සුන්ට අන්තිමට හොරු අල්ල ගන්නවා. ඒක තමයි මේ සමාජයට වෙලා තියෙන්නේ. සයිටම් ආයතනය අහෝසි කිරීමට ප්‍රථමයෙන් එහි ඉගෙනුම ලබන සිසුන් හට ස්ථීර විසඳුමක් ලබා දෙන මෙන් එම ආයතනයේ වෛද්‍ය ශිෂ්‍යයින් රජයෙන් ඉල්ලා සිටිනවා. සයිටම් සිසුන් එම ඉල්ලීම කළේ ඊයේ පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. ස්තුතිවන්ත විය යුතුයි අතිගරු ජනාධිපතිතුමාට. ක්‍රියාත්මක වේ යයි අපේක්ෂා කරන අපි ඉත සිතින් අපේක්ෂා කරන යෝජනාවක් ලබා දී තිබෙනවා. ඒ වෙනුවෙන් එතුමා ප්‍රමුඛ රජයට අතිශයින්ම ස්තුතිවන්ත විය යුතුයි. සයිටම් ආයතන අහෝසි කරන්න මත්තෙන් අනිවාර්යයෙන්ම මේ සිසුන්ට ස්ථිර නිශ්චිත විසඳුමක් ලබා දී යුතුමයි. හෙට දවසේ සයිටම් ආයතන නීත්‍යානුකූලව අහෝසි කරොත් මේ ළමයි 900 කාගේ පිළිසරණ පතන්නද? මොන ආයතනයටද මේ අය සම්බන්ධ? නිශ්චිත විසඳුමක් නොදී අපේ ආයතනය කිසිදු විටකවත් අහෝසි කරන්න උත්සාහ කරන්න එපා කියලා කාරුණිකව ආයෝජනා කරන්න කැමතියි. අලුතෙන් පනතක් ගෙනැල්ලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ යටතේ පවතින ව්‍යුහයක් ස්ථාපනය නොකර අපිව කොතලාවල විශ්වවිද්‍යාලයට යවුවොත් එහි නීත්‍යානුකූලභාවය පිළිබඳ පොඩි ගැටලුවක් මතුවෙනවා. ආයිත අපහසුතාවයට පත් වෙන්නේ අපිමයි. ඒක නිසා අපි ඉල්ලන්නේ කරුණාකරලා අපිව යවන්න කලින් ඒ නෛතිකව සිදුවිය යුතු මූලික ප්‍රතිපාදන සකස් කරන්න. තේවතු ආයවලින් පලා ගිය දිවියන් තම ගමේ සැරිසරන බව හැටන් කුඩාව ගම්වාසීන් පවසනවා. මෙසේ පැමිණි දිවියන් ගම්මානයේ නිවෙස්වල සුරතලයට ඇති කරන සුනකීන්ද රැගෙන යන අතර තවත් සුනකීන් විශාල පිරිසකට දිවියන් පහර දී තුවාල සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පසුගිය දිනයන්හිද වතුකරේ ජීවත් වන ජනතාව ගම්මානයට පැමිණි දිවියක් හේතුවෙන් දැඩි කලබලයට මෙන්ම අසීරුතාවයටද පත් වුණා. එහිදී වනජීවී නිලධාරීන් විසින් දිවියා ඇල්ලීම සඳහා සුනකේකු සහිත උගලක්ද ඇටවූ බව අපට වාර්තා වුවද අද වන තෙක් එම දිවියා අල්ලාගත් පුවතක් නම් අපට දැනගන්න ලැබුණේ නැහැ. කෙසේ වෙතත් හැටන් පොලිස් වසමට අයත් හැටන් නුවර එළිය ප්‍රධාන මාර්ගයට ඉහළින් පිහිටි කුඩා ඔය ගම්මානයටද රාත්‍රී කාලයේ දිවියන් පැමිණෙන බවත් එම දිවියන් වතුකරේ මිනිසුන් ඔවුන්ගේ නිවසේ සුරතලයට ඇතිකරන සුනකයන් ගොදුරු වශයෙන් රැගෙන යන බවත් ඔවුන් චෝදනා කරනවා. එසේම මෙම දිවියන් තවත් සුනකින් විශාල පිරිසකට පහර දී තුවාල සිදු කර ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. මේ වන විට ගම්මානයේ නිවෙස්වල සුරතලයට ඇතිකරන සුනකින් 15 දෙනෙකු පමණ අතුරුදන් වැති අතර පවත්නා තත්වය මත රාත්‍රී කාලයේ නිවසින් එළියට පවා ඒමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවයි ගම්වාසීන් පැවසුවේ. එම ගම්මානයේම විශාල ගල්ගුහාවක එම දිවියන් රැඳී සිටින බවත් මේ පිළිබඳව හැටන් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද එම ගම්වාසීන් වැඩිදුරටත් සඳහන් කළා. තම ගම්මානයේ සැරිසරන දිවියන් අල්ලා රක්ෂිතයට මුදාහැරීමට හෝ එසේ සැරිසරන දිවියන් ගම්මානයෙන් පළවා හැරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි ගම්වාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඉන්දියාව සහ පාකිස්තාන හමුදා අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. එහෙත් ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ. ඉන්දියාව සහ පාකිස්තාන හමුදා අතර සිදු වූ කාලතුවක් වූ වෙඩි හුවමාරුවකින් පසු කාශ්මීරයේ සිටින සිවිල් වැසියන් එම් ප්‍රදේශවලින් පලා ගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩි හුවමාරුවට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. කෙසේ වෙතත් පසුගිය කාල සීමාව තුළදී කාශ්මීරයේ පිහිටි ඉන්දියානු හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ලවීමෙන් සෙබළුන් 6 දෙනෙකු විය ගොස් තිබුණා. මේ හේතුවෙන් ඉතා උණුසුම්කාරී වාතාවරණයක් පැවති බවත් සඳහන්. මින් කිසිවෙකුගේ ජීවිත හානියක් සිදුව නැහැ. සියත උදෑසන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. දවස උණුසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන්න www.siyathanews.lk වෙබ් අඩවිය වෙත. යළිතමම ඔබගේ මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.